කොහොමද? අද ඒ බලන්න හදන්නේ zombie movie එකක්. movie එකේ නම Kill Zombie. ඇම්ස්ටර්ඩම් නගරයේ අසීස් කියලා ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් ඉන්නවා. එයාගේ බොස් එයාට සලකන්නේ හරිය නපුරු විදියට. හැබැයි එයා ඒක වසන් ඉන්නවා. ඒ වගේම එයාට වැඩිපුර වෙලා වැඩ කරන්න කියනවා. හැබැයි එයාට පඩි දෙන්නෙත් අඩුවෙන්. හැබැයි අසීස් වගේනේ මෙයාගේ සහෝදරයා වැඩ කරන්නේ නැහැ. එයා හැම වෙලාවෙම පාටිස් වල ඉන්නේ. එයා හැමතිස්සෙම අසීස්ට කෝල් කරනවා. "ඔය වැඩ කරන එක නවත්තලා ඇවිල්ලා මං වගේ පාටි කරන්න" කියලා. හැබැයි අසීස් ඔය ඔෆිස් එකේ කවුරුත් එච්චර ගණන් ගන්නේ නැහැ. ඒ වෙලාවේ එයා ගොඩක් ෂොක් වෙනවා. එයාගේ ක්‍රෂ් එක ටෙස් ඇවිල්ලා එයාට කතා කරනවා ඩේට් එකකට යන්න එන්න කියලා. ඒ වගේම අසීස් එක පිළිගන්නවා. ඒ වගේම එයාගේ කෝවර්කර්ස්ලා එයාට ගොඩක් විහිළු කරන්න පටන් ගන්නවා. හැබැයි අවාසනාවකට වගේ එයාට මැනේජර්ගේ ඇටෙන්ෂන් එකක් ලැබෙනවා මේ කතන්දරය ඇතුලේ. කොහොම හරි මේ ලොක්කා ගොඩක් ඊරිසියයි. එයා කරන්නේ අසීස්ව ජොබ් එකෙන් අස් කරලා දානවා. ඒකට පාවිච්චි කරන්නේ අසීස් හැම වෙලාවෙම එයාගේ සහෝදරයත් එක්ක වැඩ කරන අතරතුර කෝල් එකක ඉන්නවා කියලා. අසීස් කරන්නේ එයාගේ ඔෆිස් එකේ තියෙන බඩුත් ඔක්කොම පොඩි බොක්ස් එකක දාගෙන එයා යනවා එයාගේ සහෝදරයාව හම්බෙන්න. ඒ වගේම එයාගේ සහෝදරයාට දුක් වෙන්නේ නැහැ. මෝ ගොඩක් සතුටු වෙනවා එයාගේ සහෝදරයාව ඔෆිස් එකෙන් අස් කරපු එක ගැන. ඒ වගේම මෝ කියනවා දැන් දෙන්නටම එකතු වෙලා බිස්නස් එකක් කරන්න පටන් ගන්න පුළුවන් කියලා. හැබැයි අසීස් දන්නවා මෝ පාටි කරන එක්කෙනෙක් එයා වැඩක් කරන්න සුදුසු කෙනෙක් නෙවෙයි කියලා. ඒ හින්දා අසීස් එයාව එච්චර විශ්වාස කරන්නේ නැහැ. කොහොම හරි මේ වෙලාවේ මේ දෙන්න අතර පොඩි වාදයක් යනවා. ඒ වෙලාවේ මෝ කරන්නේ එයාගේ අතේ තියෙන බෝලයක් විසික් කරනවා. ඒ බෝලේ වදින්නේ මෙතන පාටි එකක තියෙන එක්කෙනාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ ඔළුවට. කොහොම හරි මේකට පාඩමක් උගන්වන්න මෙයා පොඩ්ඩක් චණ්ඩියෙක් එයා එයාගේ සගයෝ දෙන්නෙක් වෙනවා අසීස්ටයි මෝටයි ගහන්න. කොහොම හරි මෙතන කලබලයක් වෙලා ෆයිට් එකක් යන්න ගිහිල්ලා අන්තිමට අසීස්වයි මෝවයි නොලාන්වයි ජොෆ්රිවයි අත්අඩංගුවට ගන්නවා. මේ හතර දෙනා තමයි ෆයිට් එක ඇදගෙන ගියේ. නොලාන් ජෙෆ්රි අර ගේ අයිතිකාරයාගේ යාළුවෝ දෙන්නා. මේ අතරතුර ඇතුළේ ඉන්න කට්ටිය වාද කරගෙන ඉන්න වෙලාවේ පොලිස් නිලධාරිණී කිම් අරන් එනවා ජෝරිස් කියලා තවත් එක්කෙනෙක්ව හිර කූඩුවට දාන්න. ඒ වගේම මේ වෙලාවේ වාද කරගෙන හිටපු කට්ටිය ඔක්කොම අර ඔෆිසෙට එක එක දේවල් කියලා ලයින් දාන්න පටන් ගන්නවා. මොකද එයා ගොඩක් ලස්සනයි. හැබැයි අසීස් කිසිම සද්දයක් නැහැ. කොහොමරි මේ කට්ටියගේ කටවහන්න මේ ඔෆිසර් ඒ ඔක්කොන්ටම ටීස් කරනවා පාඩමක් උගන්වන්න. කොහොමරි රෑ ටෙස් බලාගෙන ඉන්නවා අසීස් එනකන් එයාගේ ඩේට් එකට යන්න. හැබැයි අසීස් නැහැ. මොකද එයා හිරේ ඉන්නවා. මැනේජර්යාගෙන් පලිගන්න අස් කරා. කොහොමරි මේ වෙලාවේ මැනේජර් ගිහිල්ලා ටෙස්ට් ලයින් එකක් දාන්න හදනවා. හැබැයි ටෙස් එතනින් පිටත් වෙලා යනවා. කොහොමරි මේ වෙලාවේ මේ මැනේජර් දකිනවා අමුතු උල්කාපාතයක් වගේ එකක් මේ නගරෙට කඩාගෙන වැටෙනවා. හිරගෙදරින්න කට්ටියට ඇහෙනවා පොළොව හෙල්ලෙනවා. ඒ වගේම ලොකු සද්ද. ඒ වගේම මේගොල්ලෝ හිතන්නේ ඒක earthquake එකක් කියලා, භූමිකම්පාවක් කියලා. ඒගොල්ලෝ නිදා ගන්න යනවා. එදා සුදී අසීස් හැරෙනවා. ඒ වෙලාවේ කූඩුවේ දොර ඇරලා. මේ කට්ටිය කොහොම හරි ආයෙ එළියට ඇවිල්ලා ඒගොල්ලන්ගේ සටන පටන් ගන්න හදන. ඒ අසීසුයි අර අරන් ආපු අනිත් හිරකාරයා යෝරිසුයි යනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා බලන්න. හැබැයි ඒගොල්ලොන්ට ගියාම කාවත් හොයාගන්න නැහැ. ඊට පස්සේ කට්ටිය උඩට ගිහිල්ලා ඒගොල්ලන්ගේ ෆෝන්ස් එහෙම ගන්නවා දාලා තියෙන ලොකර්ස් වලින්. ඊගොල්ලෝ මෙයා දැනගන්නවා යාට ටෙස්ට් ගෙන් මැසේජස් 15ක් තියෙනවා කියලා. ඒගොල්ලෝ ඔෆිස් එකේ හිර වෙලා ඉන්නේ. ඒ වගේම හැමතැනම මොන්ස්ටර්ස්ලා ඉන්නවා කියලා. ඒ වගේම මෙයා උදව් ඉල්ලලා තියෙන්නේ. අසීස් මේ වෙලාවේ තේරුම් ගන්නවා පොලිස් ස්ථානයත් විනාශ වෙලා ඇතුළ නිකන් විකාරයක් වෙලා කියලා. ඊට පස්සේ මේ කට්ටිය එළියට ගිහිල්ලා බලද්දී මුළු නගරෙම විනාශ වෙලා. ඒ වගේම එතන zombieලා ඉන්නවා කියලා මේගොල්ලෝ තේරුම් ගන්නවා. ඒගොල්ලන්ගේ වයසක zombie කෙනෙක් කන්නේද්දී අර පොලිස් නිලධාරිණිය ඇවිල්ලා තමයි බේරගන්නේ. ඒ වගේම එයා අනිත් කට්ටිය ඔක්කොම එක්කගෙන ආපහු පොලිස් ස්ථානයේ ඇතුළට යනවා. ඊට පස්සේ ටීවී එක බලනවා. ඒකේ නිවුස් කියන කෙනෙක් ඉන්නවා ජෑන් කියලා. එයා පැහැදිලි කරනවා මොකක්ද උනේ කියලා. එයා කියනවා රුසියානු අමුතු ප්‍රෝබ් එකක් කඩන් වැටලා තියෙනවා නගරෙට. ඊට පස්සේ තමයි මේක උනේ කියලා. එකෙන් කොළපාට දෙයක් නිකුත් වෙලා මුළු නගරෙටම වෛරස් එකක් බෝ වෙලා කියලා තමයි එකෙන් කියන්නේ. වගේම මුළු නගරෙම ඉන්න කට්ටිය zombie වෙලා කියලා කියනවා. වගේම මුළු නගරෙම ඇම්ස්ටර්ඩම් නගරෙම සීල් කරලා කියලා කියනවා වටේම ආමි එක දාලා. වගේම තාවත් සර්වයිවර්ස් ලා ඉන්නවා නම් මේ ඉන්ෆෙක්ෂන් එක හැදුන්නේ නැති අය ඉන්නවා නම් මේ වගේ සේෆ් සෝන් කිහිපයක් තියෙනවා. ඒවට එන්න කියලා තමයි මේ නිවුස් එකේ කියන්නේ. ඒවා තියෙන්නේ නගර සීමාවේ. අසීස් උත්සාහ කරනවා ටෙස්ට් කතා කරන්න. හැබැයි එයාට කන්ටැක්ට් කරගන්න වෙන්නේ නැහැ. ඒ වගේම නෝලන් මේ වෙලාවේ මේ ඇතුළ ඔක්කොම ඇවිදවිද බලබල ඉන්නේ. ඒ වෙලාව බෝලින් බෝල් එක ඇඟිලි තිර කරගන්නවා. ඒ වගේම කිම් පොලිස් නිලධාරියා කියනවා අපි ඔක්කොම ඇතුළටලා ඉන්න ඕනේ හමුදායෙන් අපිව බේරගන්න එනකන් කියලා. මේ වෙලාවේ පොලිසිය ඇතුළට zombieලා කීප දෙනෙක් ඇවිල්ලා මේ කට්ටියට ඒගොල්ලෝ එක්ක සටන් කරන්න වෙනවා. ඒගොල්ලෝ සටන් කරන්නේ ඒගොල්ලන්ට හම්බෙන එක එක ඔෆිස් equipment වලින්. හැබැයි මේ වෙලාවේ මේ කට්ටිය සටන් කරාට නෝලන්ගේ අතේ හිර වෙලා තියෙන bowling ball එක තමයි මේ වෙලාවේ ප්‍රයෝජනවත් වෙන්නේ. මොකද ඒක බර දෙයක්. ඒකෙන් මේ zombieලාගේ ඔලුවට වැදලා ඒගොල්ලන්ගේ මොලේ විනාශ වෙනවා. හැබැයි ඊට පස්සේ මේ කට්ටිය කරන්නේ එතන සටන ඉවරන ගමන් පොලිස් වාහනයක් අරන් පිටත් වෙලා යන්න හදන එක. කොහොම හරි මේ වාහනේ යද්දී හැමතැනම zombieලා නිසා zombieලා හැප්පෙලා අර කොළපාට දේවල් මේ වීදුරු වල සම්පූර්ණයෙන් වැහෙනවා. ඒගොල්ලෝ හිතනවා ඒකට expose වෙන එක ගොඩක් භයානකයි කියලා. එහෙම හිතලා මේගොල්ලෝ කිම් ටක් ගාලා මේ කට්ටිය එළියට එන්න කියලා එතනින zombieලාට පයින් ගහ එයා කට්ටිය එක්කන් යන්න හදනවා. ඊපස්සේ මේ කට්ටියව එතන තියෙන කඩයක් ඇතුළට දාලා දොරවල් වහ ගන්නවා. හැබැයි මේ වෙලාවේ කිම්ට හැම වෙලාවෙම අසීස් වැදගෙන යන්න වෙනවා. මොකද එයා දකිනවා එයාගේ ඔෆිස් එක ඈතින් නිකන් දුම් දානවා ගිනි ගන්නවා වගේ. ඒ වගේ මේ බිල්ඩින් එක උඩ අර කඩා වැටුණා යානාව තියෙනවා. කොහමද අසීස් අනිත් කට්ටියත් එක්ක අර ස්ටෝර් එක ඇතුළට ගියාට පස්සේ ටෙස් ගෙන් කෝල් එකක් එනවා. වගේම ටෙස් මේ වෙලාවේ හැංගිලා ඉන්නේ. හැබැයි හොඳින් මේ වෙලාවේ කොහොම හරි යා කියනවා යාට උදව් ඕනේ මෙතනින් පැන ගන්න කියලා. අසීස් කියනවා එයා යාව කොහොම හරි බේර ගන්නම් කියලා එයා පොරොන්දු වෙනවා. කොහමද අසීස් මේ වෙලාවේ අනිත් කට්ටියට මේක කියද්දී හැමෝම කියනවා අසීස්ට පිස්සු නටන්න නැතුව මෙහෙට ලයින් අපි නම් එන්නේ නැහැ කියලා. කොහොම හරි මේ වෙලාවේ අසීස් ස්පීච් එකකුත් දෙනවා. හැබැයි කවුරුත් ගණන් ගන්නේ නැහැ. කට්ටිය secure තැනකට යන්න උත්සාහ කරන්නේ. කොහොම හරි පිටත් වෙන්න කලින් මේ කට්ටිය ස්ටෝර් එක ඇතුලෙන් ඒගොල්ලන්ට පාවිච්චි කරන්න සටන් කරන්න පුළුවන් එක දේවල් ඒගොල්ලෝ තෝරගන්නවා. දැන් ඕලන් කරන්නේ තවත් bowling ball එකක් ගන්න එක. දැන් මේ බලන් ඉන්නවා එතන තියෙන ලාච්චුවක් දිහා සල්ලි තියෙන. එයා හිතනවා මේ කැෂියක ලාච්චුවෙන් සල්ලි අරගන්න ඕනේ කියලා. වැමෙලා ඉස්සෙල්ලා කියනවා මෝට එයා වැඩ කරපු බැංකුවත් මේ වගේ හිස් ඇති අපි ගිහිල්ලා ඒකෙන් සල්ලි ඕන තරම් ගමු කියලා. ඊට පස්සේ මේ කට්ටිය ඇවිදගෙන එනවා එතන තියෙන ෂෙඩ් එකක් හරියට ඒ වෙලාවේ ඒගොල්ලෝ හිතනවා මොකක්ද ගන්න ඕන කාර් එක ඒගොල්ලන්ට පැනලා යන්න කියලා. එතන අසීස් කියනවා එයා කොහොම හරි ටෙස්ස බේර ගන්න යන්න ඕනේ කියලා අර කිම් කියන පොලිස් නිලධාරිනියට. ඒ වෙලාවේ අසීස් කියන එක අහන්න නැති ඉඳා එයා එකක් ගහනවත් එක්ක. කොහොම හරි ජෙෆ්‍රී මොයි ලිමොසින් එකකට නගිනවා. ඒ වෙලාවේ එතන ඉන්නවා ඒ රටේ ජනප්‍රිය ගායකයෙක් බෙන් කියලා. එයාත් ලිමොසින් එක ඇතුලේ හැංගිලා ඉඳලා තියෙනවා. හැබැයි මේ වෙලාවේ වැරදීමක් වෙලා අමෝගේ අතින් මේ ගායකයා මැරෙනවා. ඒකට හේතුව එළියේ zombieලා ඇවිල්ලා අසීස් ෆයිට් කර ඉන්නවා. මේ වෙලාවේ මෝ distract වෙලා එයාගේ අතේ තියෙන crossbow එකෙන් ඊතලයක් වදිනවා මේ ගායකයාට. හැබැයි මෙතන ඉන්න කවුරුත් දන්නේ නැහැ කායකක් කොහොමද jump start කරන්න කියලා. මේ ගොඩක් වාහනවල බැටරි බහලා ඒවා එහෙම ඇරලා දාලා ගිහිල්ලා තියෙන නිසා. කට්ටිය ආපහු පිටත් වෙනවා. ඒ වෙලාවේ zombie රංචු පිටින් එද්දී ඒගොල්ලෝ අර store එකෙන් හොයාගත්තු එක එක දේවල් වලින් ඒගොල්ලෝ බේරෙන්න උත්සාහ කරනවා. කොහොම හරි මේ වෙලාවේ ජෙෆ්‍රීට මතක් වෙනවා මේ ළඟ garage එකක් තියෙනවා කියලා. එයාගේ යාළුවෙක් කරගෙන යන එයා කට්ටියවත් එක්කන් එතෙන්ට ඉක්මනට පැනලා යනවා. දැන් කොහොම හරි ජෙෆ්‍රීගේ යාළුවෝ දෙන්නත් ඉන්නවා ඇතුළට වෙලා. ඒ වගේම දැන් කට්ටිය ටිකක් ආරක්ෂිතයි. මේ වෙලාවේ කිම් අසීස්ගෙන් සමාව ඉල්ලනවා එයාට ගහපු එක ගැන. ඒ වගේම රෝබන් එයාගේ යාළුවා මේ කට්ටියට පෙන්නනවා මේ කොළපාට අමුතු ද්‍රාවණය හොඳ ඔයිල් එකක්. ඒක හොඳට වැඩ කරනවා කියලා වාහනවලට. කොහොම හරි මේ වෙලාවේ ටිකක් ප්‍රශ්නයක් වෙනවා. ජෙෆ්‍රී අහනවා කෝ ඔයගොල්ලන්ගේ අනිත් මෙකැනික් තුන්වෙනි එක කෙනා කෝ කියලා. මේ වෙලාවේ ඒගොල්ලෝ ගිහලා පෙන්නනවා එයාගේ යාළුවෝ zombie කෙනෙක් වෙලා ඒගොල්ලෝ chain එකක් දාලා බැඳලා තියලා තියෙනවා. මේ වෙලාවේ කිම් කට්ටිය මේ zombieව මරන්න හදනවා. හැබැයි රූබන් මැද්දට පයින්නවා එයාගේ යාළුවව එහෙම මරන් දෙන්න බෑ කියලා. හැබැයි මේ වෙලාවේ මේ අදහස පොඩ්ඩක් upset. මොකද zombiට මතක නැහැ එයාගේ යාළුවව. එයාගේ යාළුවව අල්ලගෙන කනවා. මේ zombie එතන chain එකත් කඩාගෙන අනිත් පැයට attack කරන්න පැනලා එනවා. අනිත් කට්ටිය zombie එක සටන් කරගෙන ඉද්දී අසීස්ට ආයෙ කෝල් එකක් එනවා ටෙස් ගෙන්. ඒ වෙලාව එයා කියනවා අසීස්ට යාව zombieලා වට කරලා තියෙන්නේ. එයාට survive වෙන්න, බේරෙන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කියලා. කොහොම හරි මේ සටන අතරතුර කිම්ගේ ඔළුවට පහරක් වැදිලා එයාට සිහි නැති වෙලා වැටෙනවා. අසීස් තමයි යාව නැගිටවන්න උත්සාහ කරන්නේ. මේ වෙලාව අසීස් කැමති නැහැ වැටිච්ච කෙනාව දාලා යන්න. හැබැයි අනිත් කට්ටිය ඒක ගැන එච්චර තකන්නේ නැහැ කිම්ට මොනවා වුණත්. ඒ කට්ටිය පිටත් වෙලා යන්න හදන්නේ. මේ වෙලාවේ අර කොළපාට දීර්ය දාලා ස්ටාර්ට් කරගත්තු ට්‍රක් එක අතරගෙන අනිත් කට්ටිය පැනලා යනවා. අසීස් කිම්ව අල්ලගෙන ඉද්දි. ලෑන්නේ යෝරිස්ගේ බැංක් එකට සල්ලි හොරකම් කරන්න. ඒගොල්ලෝ බැංකුවට ගිහිල්ලා යෝරිස් සේෆ් එකත් අරිනවා. බෑග් පුරව ගන්නවා සල්ලි ගොඩකින්. මෙලක වරේ නෝලන් නැවිදගෙන යනවා. එයා දකිනවා මේ zombieලාගේ ප්‍රශ්නය වෙලාවේ කට්ටියක් බර්ත්ඩේ එක සමරිද්දි මැරිලා කියලා. මෙලෑ නෝලන්ට පෙරේතකමක් ඇති වෙනවා මේ කේක් එක දැකලා. මෙලෑ නෝලන් ගිහිල්ලා එතන මැරිලා ඉන්නා මිනිස්සෙක් කේක් එක ඔලුව ගහගෙන හැබැයි හිමීට ඇඟිල්ලක් දාලා කේක් කන්න හදනවා. ඒ වෙලාවේ අර මිනිස්සයාට සීහ ඇවිල්ලා එයා මේ නෝලන්ගේ අතහපා කනවා. මම මේ වෙලාවේ කට්ටිය සල්ලි තරම් පිටත් වෙලා යන්න හදද්දී යෝරිස් කරන්නේ එයාගේ තුවක්කුව දික් කරලා අනිත් කට්ටියටත් කියනවා ඒ බෑග්ස් ටික යාට දෙන්න කියලා. ඊස්සේ යෝරිස් පැනලා යනවා. මේ අතරතුර zombieලා ගොඩක් මේ බිල්ඩින් එක පැත්තට එනවා. මේ වෙලාවේ ජෙෆ්‍රී මොයි දකිනවා නෝලන්ගේ අතහපලා කියලා. මො කියනවා ඒ අත කපලා දාන්න ඕනි කියලා. එයාගේ අදහස නෝලන් ප්‍රතික්ෂේප කරනවා. මේ අතරතුර අසීස් කිම්ව කාට් එක දාගෙන තල්ලු කරගෙන යනවා. යන්නෙත් එයාගේ ඔෆිස් එක පැත්තට. කිම් නැගිටට පස්සේ දකිනවා zombieලාත් ඒගොල්ලන්ගේ පස්සේ ටික ටික එනවා කියලා. ඒ වගේම එයා zombieලාට එතන තියෙන කණුවක් ගලවගෙන ගහ තමා යන්නේ අසීස්ගේ කාට් එක තල්ලු කරගෙන ඉද්දී. ඒ වගේම මේ වෙලාවේ කිම් අසීස් එක්ක ඊට පස්සේ ඇවිදගෙන යන්න පටන් ගන්නවා. එයාට පොඩ්ඩක් හරියටම සිහිය ආවට පස්සේ. ඒ වගේම එයා කියනවා අසීස් හොඳ කෙනෙක්. එයාගේ girlfriend බේර ගන්න මෙච්චර මහන්සි වෙනවා කියලා. ඒ වගේම කිම් කියනවා එයාගේ කලින් හිටපු boyfriend නම් කවදාවත් මේ වගේ යාව බේර ගන්න එන එකක් නැහැ කියලා මේ වෙලාවේ. ඒ වගේම මේ වෙලාවේ අසීස් කියනවා කිම්ට ඒගොල්ලෝ තාම first date එකවත් ගියේ නැහැ කියලා ටෙස් එක්ක. කිම්ට මේ වෙලාවේ තවත් තරහ යනවා. ඒ වෙලාව assist එක තව පාරක් ගහනවා. ඒ වගේම කියනවා තව දුරටත් උදව් කරන්නේ නැහැ කියලා. මේ වෙලාවේ තව කෝල්ලක් එනවා assist මොගෙන්. එයා කියනවා ඒගොල්ලෝ බැංකුව ඇතුලේ හිර වෙලා ඉන්නේ. ඒගොල්ලන්ට උදව් කරන්න කියලා. ඒ වගේම මේ වෙලාවට ටෙසුත් කතා කරනවා assist එයාට උදව් කරන්න කියලා. මේ වෙලාව assist තෝරා ගැනීමක් තියෙනවා. එයා කැමති ගෑනු ළමයාද නැත්නම් එයාගේ සහෝදරයාද කියලා. මේ අතරතුර බැංකුවේදී නෝලන් කොළපාට වමනය කරන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ මොයි ජෙෆ්‍රි එකතු වෙලා නෝලන්ගේ කතාව ඉවර කරලා දානවා. මේ අතරතුර අපිට වෙන අර නිවේදකයා එයා ඒගොල්ලන්ගේ තත්ත්වය රිපෝට් කරන්න උත්සාහ කරනවා. ඒ වගේම තුවක්කුවක් තියාගෙන එතෙන්ට එන zombieලා ඔක්කොටම එයා වෙඩි තියනවා. එයාගේ TV ප්‍රෝග්‍රෑම් එකට බාධා කරන්න එන. ඒ වෙලාවේ තේරුම් ගන්නවා අපි අර ඔෆිස් බිල්ඩින් එක උඩ තියෙන ස්පේස් ප්‍රෝබ් එක නිසා zombieලා ඒ පැත්තට ඇදිලා එන්න පටන් ගන්නවා කියලා. ඒ වගේම රුසියාවෙන් ස්පෙෂල් කමාන්ඩර් කෙනෙක්ව එවනවා කියලා කියනවා මේ ප්‍රශ්නේ බලා ගන්න. අසීසුයි කිමුයි එනවා බැංකුවට යාගේ සහෝදරයව බේරගන්න. ඒ වෙලාවේ එතන තියෙන කායලාම් එකක් සද්ද කරලා zombieලාව distract කරනවා. ඊපස්සේ මේ කට්ටිය ගිහිල්ලා ජෙෆ්වයි මෝවයි බේරගෙන එනවා. මේ කට්ටිය පුළුවන් තරම් වේගෙන් දුවගෙන යනවා. හැබැයි ඒගොල්ලෝ stuck වෙනවා playground එකක. මේගොල්ලන්ව වට කරලා zombieලා ඉන්නවා. හැබැයි මේගොල්ලෝ දැන් බලාපොරොත්තුවත් හැරගෙන යද්දිම මෙතෙන්ට එනවා තවත් සහෝදරයෝ දෙන්නෙක්. මේ දෙන්නා බරංචි brothers. කොහොමරි මේගොල්ලෝ මේ නගරේ තියෙන කෙබාබ් රෙස්ටුරන්ට් එකේ අයිතිකාරයෝ. හැබැයි ඊට පස්සේ මේ ප්‍රශ්නේ පටන් ගත්තට පස්සේ මේ දෙන්නා පරිවර්තනය වෙලා monster huntersලා දෙන්නෙක් විදිහට. ඒ වගේම මේ දෙන්නා සටන් කරනවා හරියට වීඩියෝ ගේම් එකක වගේ. ඒගොල්ලන්ට ඇටැක් කරන එන zombieලාව අර අසීස්ලේ කට්ටියව බේරගන්න ඇවිල්ලා. ඒ වගේම අන්තිමට මේගොල්ලෝ පුරුදු කරපු zombie කෙනෙක් එවනවා අනිත් zombieලාව මරන්න. සහෝදරයෝ දෙන්න පිටත් වෙලා යන්න කලින් අපේ කට්ටියට කියනවා ළඟම තියෙන ආරක්ෂිත ස්ථානය එතෙන්ට යන්න, එතනදී බේරෙන්න පුළුවන් කියලා. කොහොමද ටික වෙලාවට පස්සේ මේ කට්ටිය එනවා ආරක්ෂිත ස්ථානයට. හැබැයි ඇසිස් කියනවා එයාට ඇතුළට එන්න බෑ. එයාට ටෙස්ව බේරගන්න එයාගේ යාළුවෙක්ව බේරගන්න යන්න තියෙනවා. ඒ හින්දා හමුදා නිලධාරීන් කීප දෙනෙක්ට එයාත් එක්ක එන්න කියලා. මේ වෙලාවේ සෝල්ජර්ස්ලා ඔක්කොම මේක ප්‍රතික්ෂේප කරනවා. ඒගොල්ලෝ ඇසිස්ට කියන ඕගොල්ලෝ ඇතුළට එන්න, එහෙම නැත්නම් පිටත් වෙලා යන්න කියලා. ඒ ඇසිස් කියන එක අහන්නේ නැති තැන ඒගොල්ලෝ තුවක්කුවක් දික් කරනවා ඇසිස් පැත්තට. හැබැයි ඇසිස් කැමති නැහැ ටෙස්ව අතාරින්න. ඒ හින්දා තනියම පිටත් වෙන්න හදනවා එතන තියෙන ට්‍රක් එකක් අරන්. හැබැයි මේ ඇසිස් පුදුම වෙනවා. මෝ ජෙෆ්රි කිම් ඒ කට්ටියත් එනවා ඇසිස් එක්ක යන්න. කට්ටිය එන ඔෆිස් බිල්ඩින් එක ළඟට. ඒ වෙලාවේ ඒගොල්ලෝ හොයා ගන්නවා මේ ට්‍රක් එක ඇතුලේ ආයුධයක් තියෙනවා කියලා. ඒගොල්ලෝ මේ ආයුධත් අරන් පිටත් වෙන්න හදනවා බිල්ඩින් එකට යන්න. ඒ වෙලාවේ ජෙෆ්රි කරන්නේ ලොකු ගන්න එකකුත් තියාගෙන එළියට වෙලා ඒ පැත්තේ ඉන්න ඔක්කොම zombieලාට යා බෙඩි තියෙනවා. ඒ වගේම ඇසිසුයි මෝයි කිමුයි යනවා එලිවේටර් එකේ උඩට යන්න. කොහොමාරි උඩට යන අතරතුර මේ ලිෆ්ට් එක එලිවේටර් එක නවතිනවා. මේ තුන්දෙනා ඊට පස්සේ බලෙන්ම මේ දොර අරගෙන ටෙස්ට් හොයාගෙන යන්න වෙනවා එළියට ඇවිල්ලා. මේගොල්ලෝ ඒගොල්ලන්ට හම්බෙන zombieලාව මග අරගෙන යන්න උපරිම උත්සාහ කරනවා. අතරතුර ජෙෆ්රිගේ තුවක්කුවේ බුලට්ස් ඉවර වෙනවා අර ලොකු ගන් එකේ එළියන zombieලාට තියතිය හිටපු. ඊට පස්සේ එයා බිල්ඩින් එක ඇතුළට දුවන්න ගන්නවා. දැන් එයා දැනගන්නවා ලිෆ්ට් එක වැඩ කරන්නේ නැහැ කියලා. එයා අර ලොකු ගන් එකක් තරම් පඩිපෙළ දිගේ උඩට නගින්න ගන්නවා. අතරතුර අනිත් තුන් දෙනා හිමින් ඔෆිස් එකක් ගානේ හොයාගෙන යනවා ටෙස් කෝ කියලා. වගේම මේ වෙලාවේ මේගොල්ලන්ට හම්බෙනවා ඇසිස්ගේ තවත් කෝවර්කර් කෙනෙක්. එයාත් ටෙස්ව තමයි හොය ඉන්නේ. මොකද මේ වෙලාව ඇසිස්ට තේරෙනවා ටෙස් හැමදාම රයක් ගත කරපු හැම පිරිමියටම කෝල් කරලා යාව බේරගන්න කියලා. මේ වෙලාවේ මෝට ගොඩක් තරහ යනවා. එයා ඇසිස්ගේ බෙල්ලෙන් අල්ලලා කියනවා අපරාධය අපි ආවේ, අපි ඔක්කොම බොරුවට අනතුරේ වැටුණා කියලා. හැබැයි මේ වෙලාවේ කිම් කියනවා ඇසිස්ට ඒකට කමක් නැහැ, ඔයා ගිහලා ටෙස් හොයාගන්න, අපි මේ zombieලාව බලා ගන්නම් කියලා. එයයි මොයි එන zombieලාට වෙඩි තියනවා. මේ වෙලාවේ ටිකක් එයාට ගිහිල්ලා ඇසිස් කෝල් කරනවා ටෙස්ට. මේ වෙලාවට ටෙස් කියනවා එයාව තවදුරටත් බේරගන්න එන්න අවශ්‍ය නැහැ කියලා. ඒ වගේම එයා කියනවා තවත් කෝවක කෙනෙක් එයාව බේරගන්න ඇසිස්ට කලින් ආවා කියලා. කොහොම හරි මේ වෙලාවේ මේ දෙන්නා පුංචි වැඩක් පටන් අරගෙන ඩෙස්ක් එකක් උඩ කර ඉද්දී එතෙන්ට එනවා අර මැනේජර්. එයා දැන් zombie කෙනෙක් වෙලා එයා ඇවිල්ලා මේ දෙන්නට ඇටැක් කරනවා. ටික වෙලාවකට පස්සේ ඇසිස් යනවා rooftop එකට. ඒ වගේම මේ වෙලාවේ rooftop එකට යනවා මෝ. හැබැයි ඒ වෙලාවේ අර සටන අතරතුර එයා කියනවා එයාට කිම්ම මගේ අරුණා කියලා. ඒ වගේම මේ වෙලාවේ zombieත් ටික ටික මේ rooftop එකට එන්න පටන් අරන්. ඒ වගේම මේ වෙලාවේ මේ දෙන්න ආගියුමන්ට් එකක ඉන්න ගමන් මේ එන zombieලටත් වෙඩි තියනවා. ඒ වගේම මෝ බයිනවා assist එයා නිසා තමයි ඒගොල්ලෝ දැන් මෙතන හිර වෙලා ඉන්නේ කියලා. ඒ ඇසිස් තරහා ගිහිල්ලා මෝට බයිනවා. එයා මෝට කියනවා ඔයා නිකම්ම නිකමේ මං කරන හැම වැඩකටම ඔයා ඒ කාලේ ඉඳලා හරස් වුණා කියලා. හැබැයි මේ ඇසිස්ට තේරෙනවා එයාගේ සහෝදරයාගේ හිත රිදුණා කියලා. එයා ටක් ගාලා සහෝදරයාට හග් එකක් දීලා එයාගේ හිත හදන්න උත්සාහ කරනවා. මේ වෙලාවේ හෙලිකොප්ටර් එකක් ඇවිල්ලා එක මිනිහෙක් මේ වහලේ උඩට අතාරිනවා. එයා තමයි රුසියාවෙන් එවපු නිලධාරියා. එයා චණ්ඩියෙක් වගේ ඇවිල්ලා බිල්ඩින් එකේ rooftop එකට පැන්නට පල්ලෙහා ඉඳන් zombie කෙනෙක් එයාගේ කකුල කනවා. හැබැයි මේ නිලධාරියා එක ගණන් ගන්න නැහැ. එයා යාට මේ ඉන්ෆෙක්ෂන් එක බෝ වෙන්න කලින් එයා මේ සහෝදරයෝ දෙන්නට කියනවා හැමතැනම මේ පුපුරන ද්‍රව්‍ය හයි කරන්න කියලා. ඒකේ මෙයා කියනවා මේක ගොඩක් බලවත්. මේ බිල්ඩින් එක ඇතුළට එන zombieලා ටික ඔක්කොම මරලා දාන්න පුළුවන් මේ බිල්ඩින් එක විනාශ කළා මේ පුපුරන ද්‍රව්‍ය වලින් කියලා. මේ වෙලාවේ කොහොම හරි කිම්ට හම්බෙනවා ටෙස්ව. එයා මේ වෙලාවේ අඬ දුකෙන් බය වෙලා වගේ ඉන්නේ. හැබැයි මේක කිම් හිතනවා වගේ දෙයක් නෙමෙයි. එයා ළඟට ගිහිල්ලා බලද්දි දකින්නවා ටෙස්ුත් zombie කෙනෙක් වෙලා කියලා. වෙලාවේ කිම් ෆයිට් කරන්න ගන්නවා මේ ටෙස් zombie එක්ක. ඒ වගේ මේ අතරතුර ජෙෆ්රි අර ලොකු ගන්න එකක් තියාගෙන හිමින් හිමින් තාම පඩි පෙළ නගිනවා. මේ වෙලාවේ අසීසුයි මොයි අර පුපුරන ද්‍රව්‍ය ටික ඔක්කොම සම්බන්ධ කරලා ඉවරයි. ඒගොල්ලෝ බලද්දී අර හමුදාන් නිලධාරියා දියා එයා zombie කෙනෙක් විදියට පරිවර්තනය වෙලා. වෙලාවේ අසීසුයි මොයි උත්සාහ කරනවා මේ zombieත් එක්ක සටන් කරන්න. ඒ වෙලාවේ කොහොම හරි අසීසු වැටුනම අර zombie අසීස්ගේ සහෝදරයා මොව පොළොවට තියාගෙන යව කන්න පටන් ගන්නවා. මේ වෙලාවේ අසීස් හොයා ගන්නවා මේ නිලධාරියා අතින් වැටුණ අත් බෝම්බයක්. එයා ඒක අරන් ඇවිල්ලා මේ නිලධාරියාගේ ඔළුවට හයි කරනවා. පුපුරලා ගිහිල්ලා මේ zombie මැරෙනවා. හැබැයි අසීස් දකින්න ඔයාගේ සහෝදරයා මොවත් හපලා කියලා. එයා අසීස්ට කියනවා ඔයා යන්න මම මෙතන නැවතිලා ඉන්නම්. zombieලා තවත් මෙතනට පිරුණාට පස්සේ මම මේක පුපුරවා හරින්නම් කියලා. ඒ වගේම මො කියනවා විනාඩි 10කින් මෙතනින් පැන ගන්න. විනාඩි 10කට පස්සේ මම මේක පුපුරලා හරිනවා කියලා. ඒ වගේම මො කියනවා මේ වෙලාවේ අසීස්ට ඔයා ටෙස් හොයාගෙන යන්න එපා. කිම් හොයාගන්න. කිම් කියන්නේ හොඳ ගෑනු ළමෙක් කියලා. අසීස් එනවා මේ වෙලාවේ බහැලා පල්ලෙහාට යන්න කිම් හොයාගෙන. මේ වෙලාවේ අර zombie කෙනෙක් වෙලා ඉන්න මැනේජ් එනවා අසීස් පැත්තට. එයා ටක් ගාලා යා ළඟ තියෙන තුවක්කුවෙන් වෙඩි තියලා දානවා. ඒ වගේම මේ වෙලාවේ අසීස් තවදුරට යද්දී එයා දකිනවා කිම් ටෙස්ට ලොකු කික් එකක් දීලා එයාගේ ඔළුව ගලවලා යන්න ගහලා එයාවත් මරලා දානවා කියලා. ඊට පස්සේ කිමුයි අසීසුයි ටක් ගාලා පහළට දුවන්න ගන්නවා පඩිපෙළ දිගේ. ඒ වගේම මේ වෙලාවේ ජෙෆ්රි උඩටම ඇවිල්ලා මේ දෙන්න කියනවා යාට ආපහු අපි පල්ලෙහාට යන්න ඕනේ කියලා. ජෙෆ්රි තුවක්කුවක් තියලා අඬ ආපහු පල්ලෙහාට දුවන්න ගන්නවා. මේ වෙලාවේ රූෆ්ටොප් එකේ ඉන්න මෝ එයාගේ පැත්තට තවත් zombieලා ගොඩක් එනවා. එයා ළඟ තියෙන තුවක්කුව මදි වෙඩි තියන්න. ඒ වගේම එයාට එයාගේ මිෂන් එක ඉවර කරන්න නැතුව මැරෙන්නත් බෑ. එයා එයාගේ අතේ තියෙන ඩෙටනේටර් එක ඔබලා පුපුරව ගන්නවා ඒ බිල්ඩින් එක. හැබැයි තාම විනාඩි 10 ගිහිල්ලා නැහැ. මේ වෙලාවේ තාමත් අසීසුයි කිමුයි ජෙෆ්රි බිල්ඩින් එකෙන් දුවන ගමන් ඉන්නේ. කොහොම හරි මේ තුන්දෙනා මේ බිල්ඩින් එක දෙදර හෙල්ලි තියෙද්දි zombieලා රංචු මැද්දෙන් ඒගොල්ලන්ගේ මග හැරලා දුවගෙන එළියට එනවා. ඒ වගේම මේගොල්ලෝ දකින්නවා ඉස්සරහා ඉන්නවා කියලා අර බ්‍රාන්චි බ්‍රදර්ස් ඒගොල්ලන්ගේ වාහනේ නැගලා මේ කට්ටියට අක් ගාලා පිටත් වෙලා යනවා. ඒගොල්ලෝ කට්ටිය ආපහු අර security area එකට එනවා. දැන් ටිකක් රෑ වෙලා. ඒ වගේම කිමුයි අසීසුයි කිස් එකක් දෙන්න හදනවා ඒගොල්ලන්ගේ මේ ජයග්‍රහණය සෙලිබ්‍රේට් කරන්න. හැබැයි මේලා ජෙෆ්රි වෙලා බාධා කරනවා එන්න යන්න අපි ඇතුළට ගිහිල්ලා ඔය වැඩ කතා කරගමු කියලා. හැබැයි ඒගොල්ලෝ අර security area එක ඇතුළට යද්දී ඒක ඇතුළට ඉපු කට්ටියවත් zombieලා වෙලා. හමුදා නිලධාරීන් අනිත් මිනිස්සුන්ට attack කරලා ඒගොල්ලන්ව මරලා දාලා zombieලා වෙලා. ඒ වගේම මේ වෙලාවේ අසීසුයි කට්ටිය සටන් කරන්න ගන්නවා ඒගොල්ලෝ ආයෙත් පුරුදු විදිහටම. මේ කොමඩි zombie movie එක ඉවරයි. මේ වගේ තවත් videos බලන්න ඕන නම් දිගටම home cinema සිංහල YouTube channel එකත් එකතු වෙලා ඉන්න. ගිහින් එන්නම්. ජය වේවා. අද ඉඳලා දිගටම වැඩේ කරමු.